තෙරුවන් සරණයි අපි වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ වෙලාව මුලින් මතක් කරා වගේම තියෙන ගැටලු සාකච්ඡා කිරීමයි සිදු කරන්න තියෙන්නේ මම හිතන්නේ ඒ වැඩසටහන මෙහෙවන හියුස්ටන් බෞද්ධ විහාරස්ථානයේ දැනට නේවාතිකව ඉන්න ඒ අයගේ ගැටලු තියෙනවා නම් මුලින්ම ඉදිරිපත් කරන්න එතකොට අපිට ඒවා අනික් අයටත් වැදගත් වෙන විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්ස, පෙරවන් සරණයි ડોક્ટર ස්වාමීන් වහන්ස. මා සක්මන් කරන විට පතුලේ ස්පර්ශයට අවධානය යොමු කර යොදා ගනිමි. පොඩ්ඩක් අපිට ඇහෙනවා අඩුයි. තව මයික් එකට ලං කරලා කතා කරන්න. එතකොට ඇහෙනවා හිමින් ඇහෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස ඇහෙනවද ස්වාමීන් වහන්ස දැන් ඇහෙනවා දැන් හරි මා සක්මන් කරන විට පතුලේ ස්පර්ශයට අවධානය යොදා ගනිමින් ගමන් කරමි නමුත් සමහර විට මා සිත යම් බාහිර අරමුණක් කරා යයි මද වේලාවකට පසු නැවත එන බව සිහි වී කමඨහන වෙත සිත යෙදෙව්වේ මගේ ප්‍රශ්නය නම් සිත වෙනත් අරමුණක් පසුපස යන විටත් මට නොදැනි යටිපතුලේ සතිය පවතින පුළුවන්ද දැන් ආදීනි මෙතන පවතින පුළුවන් අවස්ථා තියෙනවා හැබැයි භාවනාවේ ආරම්භක අවස්ථාවේ එහෙම පවතිනවා කියන්නේ මටේ ඉන්න බෑ අපිට හිටියොත් වැරදි එහෙම තියෙන්නේ නැහැ එතකොට එයා ආදුනික ස්වරූපේ නම් මුලින්ම නම් මේ විදිහේ වෙන භාවනා කරලා තියෙන්න පුළුවන් නමුත් දැන් අපි කතා කරන්නේ සක්මන් භාවනාව අලුතින්ම කරනවා කියන හිතලා. එතකොට ඒ අවස්ථාවේදී හිත වෙන අරමුණක ගියා කියලා ඒක වැරද්දක් විදිහට සැලකුවොත් කවුරු හරි භාවනාව සාර්ථක කරගන්න අපහසු වෙන. ඒක වැරද්දක් නෙවෙයි ඒක හිතේ හැටි. දැන් අපිට ඕනේ සතිය තිහි කල්පනාව තියෙන්න අර අවස්ථා දෙකේදී පමණයි. ඒ කියන්නේ වම් කකුල පොළවේ වදිනකොට අවධානය දෙන්න ඕනේ. එතකොට ඒක ඊගාවට ආය අවධානයක් අවශ්‍ය වෙන්නේ කමටහන තියෙන ඊගාවට දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙන අවස්ථාවේ. ඔය අතරතුර මනසට ඕන තරම් අරමුණු ආවට ගැටලුවක් නෙමෙයි. ඒ වගේම ඇහෙන් එන අරමුණු ගැටලුවක් නෙමෙයි මෙතෙන්දී. අපි මොකද කමටහනට ඇහෙන් එන අරමුණු ගන්නෙත් නැහැ. කමටහනට මනසෙන් මතක් වෙන අරමුණු ගන්නෙත් නැහැ. ඒක වෙනද වගේම සිදුවේවි. තමන් මේක නැතුව මතක් වෙන්නේ නැතුව කමටහනේ විතරක් සතිය පවතිවා කියන ප්‍රාර්ථනාව කරාට කවදාවත් ওই ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. හේතුව මොකද? හිත කියන එක කොටස් හයකින් වැඩ කරන එක. තනි එකක් නෙමෙයි. අපිට ඒකින්දා කයෙන් එන අරමුණේ ඒ කුඩා කාලයේදී විතරක් තිබුණම ප්‍රමාණවත් ආධුනිකයෙකුට මේකත් වර්ධින එක ස්වභාවිකයි. ඒ කියන්නේ එක අඩියක් අවධානයේ තිබ්බා කකුල බිම වදිනකොට දෙවෙනි අඩියත් එහෙම තියයි. ඔහොම අඩි 10ක් හරියට තියාගන්න පුළුවන් වෙයි. 11 වෙනි අඩිය අමතක වෙලා ඊට වැඩිය කමටහනට වැඩිය ප්‍රබල වෙලා මතක් වෙච්චි අරමුණ ඒක දිගේ දුවන්න පුළුවන්. ඒක වැරද්දක් විදිහට සලකන්න එපා මුල් වතාවේදී. නැවත නැවත උත්සාහ ගැනීම තුළ ඒ වැරද්ද කාලයාගේ වැයමින් පුහුණුවේ සාර්ථක භාවය අනුව විසඳෙන මේකක් මිසක් ක්ෂණිකව එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආධුනිකයා ඒක ධාරණය කරගෙන මේ විදිහට තමයි භාවනාව ගෙනියගන්නේ කියන එක හිතන්න නැතුව හිතවිලි නවත්තන එක නෙවෙයි භාවනාවේ අරමුණ. හිතින් නවත්තන්න බෑ අපිට. එහෙම හැකියාවක් නැහැ. ඒක චිත්ත නියාමයකට අනුව ක්‍රියාත්මක වෙන එකක්. අපි මේ කරන්නේ අපිට අදාළ වේලාවේදී පමණක් අදාළ කමටහනට අවධානය යොමු කරන එක පමණයි. එන්නේ ඒක තේරුම් ගැනීම ප්‍රමාණවත්. එතකොට Tamanට හොරෙන් එහෙම සතිය තියෙනවා කියලා විශ්වාස කරන්නත් එපා. එවැනි අවස්ථාවක උත්සාහයෙන් අපි ඉස්සරහට යමු. ඒක තමයි පිළිතුරු විදිහට දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දෙපතුලේ ස්පර්ශය දැනීමෙන් සක්මන් භාවනාවේදී ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ඒ භාවනා මාර්ගය වඩන්නෙකුට කවර අන්දමින් ඉදිරියට ගෙන යයිද?
දැන් අන්න ඒක තමයි මං කිව්වේ මේක විශ්වාසයෙන් කරන්න ඕනේ වැඩ. දැන් ඔය විදිහට දැන් ඕක ඔය වගේ හිතේ දෙගිඩියාවක් තියලා භාවනාව ඔය කමටහන වඩන්න ගිය හැමෝටම වෙන්නේ ඔය දවස් පහ අරක වගේ ඇවිදින්න විතරයි. ඒ කියන්නේ වැඩක් නෑ ඇවිද්දි. දැන් වෙන්නේ මොකද්ද කියන එක තමයි මේ ඊයේ දවසේ පැහැදිලි කරේ. වෙන්න ඕනේ මොකද්ද කියලා. වෙන්නේ මොකද්ද කියලා නෙමෙයි වෙන්න ඕනේ මොකද්ද. නෑ අද හවස අද උදේ පැහැදිලි කරේ වෙන්න ඕනේ මොකද්ද. වෙන්න ඕනේ මොකද්ද? තමන්ගේ හිතේ තමන්ට විශ්වාස නම් ඔය අභිජ්ජා ව්‍යාපාද ඇහැ කන නාසය දිව කය කියන ඕනම අරමුණකින් මේ අරමුණක් එනකොට අවිජ්ජා ව්‍යාපාද හට ගන්නවා කියලා ආන්න ඒක යටපත් කරන්න කරන උපක්‍රමයක් විතරයි මේක. මේක තමයි වෙන්න ඕනේ. හැබැයි උපක්‍රමයේ සාර්ථක වෙන්නේ ඉගෙනගෙන නෙමෙයි, තර්ක කරලා නෙමෙයි, කියෝලා නෙමෙයි, පුහුණුව ලබන පුහුණු වෙලා. දැන් මේ විදිහට තමයි සතිපට්ඨාන කමටහන් හැම එකක්ම යන්නේ. වෙන්න ඕනේ මූලික දේ ඔච්චරයි. ඒකේ ආරම්භය ඒ දේ වුණාට පස්සේ තමයි ඊගාව පියවරෙන් පියවර ඉස්සරහට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒකට අවසානයේ මම කියා දුන්නා වෙන්න ඕනේ දේ භවනාවෙන් නම් කාරණා දෙකයි. භවනාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අකුසලයේ යටපත් වෙන්න කමටහන තියෙන අරමුණේ. අකුසල් 10ක් තියෙනවා. 10ම 10න් අවිජ්ජා ව්‍යාපාදයට යටපත් වුණාම අකුසල් 10ම නැහැ. හැබැයි ඒක කරගන්න බෑ. අර කායික අකුසල් හා වාචික අකුසල් පවත්වමින් එතකොට අවිජ්ජා දෝමනස්ස යටපත් කරන්න බෑ. ඒකින් හින්දා සබ්බපාපස්ස අකරණං කියන ගුණේ තියාගෙන අවිජ්ජා දෝමනස්ස යටපත් කිරීම සමත භාවනාවේ කෘත්‍යයයි. තව එතකොට දැන් මේ කරන්නේ සමත භාවනාවක් නෙවෙයි සතිපට්ඨාන කමටහන. ඒ භාවනාව මේ කමටහනම අවිජ්ජා දෝමනස්ස යටපත් වුණොත් ඒ භාවනා කරලා තව තවත් ඒක බහුලී ඒ කමටහනම බහුලීගත කරනකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ අකුසලේ යටපත් වෙච්ච තැන හැම වෙලෙම ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් හැංගෙනවා. මනසේ හැංගෙනවා. ඒකත් යටපත් වෙනවා. තාවකාලිකව යටපත් වෙනවා. අන්නේ සැඟවෙච්චි ලෝභ දේශ මෝහ කියන මූලයන් විනාශ කිරීමක් ආරම්භ කරනවා කවදා හෝ කියලා. අන්න එක තමයි වෙන්න ඕන දේ. එතකොට වෙන්න ඕන දේ ඉගෙන ගන්න එක අමාරුයි. හැබැයි විශ්වාස කරන්න සිදු වෙනවා. Tamanට තේරෙන්න බෑ මේක. තේරුණොත් Taman බුදු වෙනවා. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. එහෙනම් බුදුහාමුදුරන්ගේ අවවාදේ පිළි අරගෙන ඒ ගැන විශ්වාසයක් ඇතුව ඔය භාවනාව කරන්න දෙගිඩියාවෙන් කරොත් ගැටලු පළක් නෑ. මොකද වෙන්නේ කියන එක අහලා වැඩක් නෑ කියනවා. වෙන්න ඕන දේ කියා දුන්නා. මොකද වෙන්න ඕනේ හැම වෙලේම භාවනාවකින් අකුසල් 10 යටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ තවත් ඔය සතිපට්ඨාන භාවනාවකින් විතරයි ඒක වෙන්නේ. සමත භාවනාවේ වෙන්නේ අකුසල් 10යටපත් වෙන එක පමණයි. ඊගාවට වෙන්නේ අකුසල් මුල් විනාශ වෙන එක. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියන එක උගන්වන්න බෑ. ඒක උගන්වන්න පුළුවන් නම් ගින්දර ලබා ගන්න මෙහෙමයි කියලා කියා දෙන්න පුළුවන්. ඒ ගින්දර Taman ලබා ගන්න ඕන නම් ඒ කියා දීපිර කරන්න. හැම ක්‍රියාවකම අවබෝධය තියෙන්නේ Tamanගේ කෘත්‍යයක් අනුව. ඒක තමයි ඒ අදහසට දෙන්න පුළුවන් උත්තරය. හැකි තරම් දුරට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් ධර්ම මාර්ගයක් අපි අනුගමනය කරනවා කියන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් පුහුණු වෙන්න නැත්නම් ඒ පුහුණුව තුලම බාධකේ තියෙන බාධක අපිට ඉස්සරහදී කතා කරන්න පුළුවන්. අපි ඊගා ප්‍රශ්නෙටත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමු. ගරු ස්වාමීන් වහන්ස, සෝතාපන්න යන ධර්මයේ ඇසීදෙන් ලැබෙන ඵලයක්ද භාවනාවෙන් ලැබෙන ඵලයක්ද? සුනීත සෝපාක ආලවක අඟුලිමාල පඨාචාරා සීලෙන් හෝ භාවනාවෙන් තොරව මාර්ගඵල ලැබුවේ කෙසේද? දෙවන ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, සංවර සීලය ධර්මාබෝධයෙන් ලබන ඵලයක්ද? නොයසේ නම් සිල් සමාදානෙන් ලැබිය හැකි කියා. ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඉතින්.
ඒ මටත් මතක නෑ රන්දනි. ඉතින් ලියපු මනුස්සයා කොහොම ලිව්වද කියන එක මටත් හිතාගන්න. මේ පළවෙනි එක ආයේ කියන්නේ එක එක කියන්නකො. හොඳයි සමිනාස. සෝතාපන්න යනු ධර්මයේ ඇසීමෙන් ලැබෙන ඵලයක්ද භාවනාවෙන් ලැබෙන ඵලයක්ද? සුනීත සෝපාක ආලවක අඟුලිමාල පටාචාරා සීලෙන් හෝ භාවනාවෙන් තොරව මාර්ගඵල ලැබුවේ කෙසේද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ ස්වාමී. එතකොට දැන් ඒ පළවෙනි ප්‍රශ්නේ කැලේ දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ මොකද ලැබිත්වක් තියෙනවනේ සෝහන් වෙච්චි. දැන් ඒගොල්ලෝ සීලයෙන් තොරව භාවනාවකින් තොරව සෝවාන් වුණා කියලා ඉගැන්වේ කවුද ලියපු එක්කෙනාට? ඉගැන්වේ භාවනාව ගැන දන්නේ නැති කෙනෙක්. එහෙම දෙයක් වෙන්න බෑ. මොකද නිවන් දකින්න ඒකායන මාර්ගය බුද්ධ දේශනාවට අනුව සතර සතිපට්ඨානේ වැඩිමයි. හැබැයි සුනීත වෙන්න පුළුවන්, සෝපාක වෙන්න පුළුවන්, පටාචාර වෙන්න පුළුවන්. දැන් නිකන් හිතන්න ඔය බාඩි වෙලා ඉන්න කාන්තාව, උපාසිකාව කවුද කැමති පටාචාරාගෙන ඉන්නේ? මානව හිමිකම් නැති වෙනව නේද පටාචාරා වුණොත්? තමන්ගේ දරුවා අහිමි වෙනවා, ස්වාමියා මැරෙනවා, කවුද කැමති? කාට හරි පුළුවන් නම් පටාචාරා වෙන්න ඔය සක්මන් භාවනාවෙන් තෝහා වෙන්නත් පුළුවන් වේ. මොකද බුද්ධ දේශනාවකට අනුගත සතිපට්ඨානකමට අහන්නේ. එතකොට පටාචාරාවට සීලයක් තිබුණ නෑ කියන එක හෝ සුනීතට සීලයක් තිබුණ නෑ කියන එක සීලයෙන් ලැබෙන ගුණ මං කියා දුන්න. මොනවද සීලයෙන් ලැබෙන්න ඕනේ කියන සියලු පව් දුරු වෙලා තියෙන්නේ. හැබැයි ඒක වර්තමාන. එතකොට සෝවාන් වෙච්චි හැමෝම ඒ ගුණයට ඇවිදින් තියෙනවා. සබ්බ පාපස්ස අකරණං ගුණී ඉඳලා තියෙනවා. නැත්නම් බුදුහාමුදුරුවෝ ඒකට අරගෙන තියෙනවා. නැතුව දැන් මේ පටාචාරා හම්බ වෙච්ච හැටි සෝවාන් වුණා කියන එක අර පත්‍ර වාර්තාකාරය වගේ ලියන එකක්. ඒක එහෙම එකක් වෙන්න බෑ මේ. වෙලා තියෙන්නේ පටාචාරාව වුණත්, සුනීත වුණත්, සෝපාක වුණත් බුදුහාමුදුරුවෝ එක්ක ඇසුරු කරපු කාලය, ධර්මයේ ඇසුරු කරපු කාලය අපිට හොයාගන්න බෑ. අහම්බෙන් සිදුවෙච්ච නෙමෙයි මේ එකක්වත්. මේවට කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට මේ කාලය තුල මේ පුහුණුව ගිහිල්ලා තියෙනවා. එතකොට මේ භාවනාව පුහුණුව කියන එක අපි හිතන භාවනාවක් නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන විදියක් නේ. එතකොට එක එක පුජ්‍යලයාගේ තියෙන බුද්ධ ඥානයෙන් හඳුනගෙන මේ හැමෝම අපි වගේ අය නෙවෙයි. මේ කියන අය එදා තත්ත්වේ දිහා බැලුවා නම් අපිවත් අකමැති තත්ත්වයක්. දැන් සෝපාක වෙන්න කවුරුවක් කැමති නැහැ. දැන් සෝපාක වෙන්න කැමති අය ලංකාවේ ඉඳලා ඇමරිකාවට යපදිංචියට යන්නේ නැහැ. තිසාගෞතම මේ පටාචාරා වෙන්න කැමති අය යන්නේ නැහැ. ලංකාවෙත් නැහැ එහෙමයි. නමුත් ඒගොල්ලන්ට එහෙම වුණා. වෙනස තියෙන්නේ මේ අයට එහෙම වුණා වුණාට අතීතයේ මේ ධර්මය හදාරපු ප්‍රමාණයක් වෙන ශාසනවලදී පවා මේවා වැඩිච්ච පාරමිතා ගුණයක් තිබිච්ච පිරිසක් නේ. එහෙනම් බුදුහාමුදුරන්ට මුණ ගැහෙන්න බෑ මේ. මොකද අපි මුණ ගැහුන්නේ නෑනේ. ඒකට ඒගොල්ලෝ අපිට වැඩි යමක් අතීතයෙන් කරගෙන තියෙනවා. ඒ කරගත්තේ ඒක නැවත මතක් කර දෙන එක එතෙන්ට ගන්න එක තමයි බුදුහාමුදුරුවෝ බුද්ධඥානින් කරලා තියෙන්නේ. එතකොට එක එක පුජ්‍යලයාට අර සබ්බපාපස්ස අකරණං ගුණයට ආවට පස්සේ ඒ ජීවිතේදී එයාගේ ඉස්සර හැකියාවල් බලලා ඒකට සුදුසු වෙන උපදේශ මාලාවක් තමයි ඒ ධර්ම දේශනාවල කරලා තියෙන්නේ. ඒ ධර්ම දේශනාවල එතකොට ඒ සිදු කරන එක තුලින් අර පරණ පුරුදු කරපු සතිපට්ඨානය වැඩීමක් ඒගොල්ලන්ගේ සිදු වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක ඇහුවා කියලා වැඩීමක් සිදු වෙනවා නම් කමක් නැහැ. වෙන්නේ නැති එකයි ගැටලුව. මොකද මෙතන වාඩිලා ඉන්න කවුරුවත්
පටාචාරාගේ තියෙන ගුණ තිබිලා නැහැ. සුනීතගේ ගුණ නැහැ. සෝපාගේ ගුණ නැහැ. අපි නිකම්ම නිකම් ශ්‍රාවකයෝ. ඒකින්ද නිකම් අපිට වැඩිය පහත් අය කොහොමද සෝවාන් වුණේ කියන මතයක් හෝ බණ අහලා විතරක් සෝවාන් වෙන්න පුළුවන් කියන මතයක් හෝ ඇව්ව බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිගන්න බැරුව යනවා. බණ අහලා සෝවාන් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා නිවන් දකින්න ඒකායන ක්‍රමය මොකද්ද? ඒකායන මාර්ගය මොකද්ද? නිවන් දකින්න අනුපිළිවෙල මොකද්ද? සීල සමාධි ප්‍රඥා වැඩි වීම. නිවන් දකින්න ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වීම වෙනත් පරියායකි. ඉතින් බණ ඇහුවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඔක්කොම වැඩෙනවද? බණ ඇහුවේ පාලියට වන ධර්ම ශ්‍රවණය කරපු මොහොතක විතරක් සීල සමාධි ප්‍රඥා කියන ඔක්කොම වැඩෙනවද? නෑ. හැබැයි මෙහෙම දෙයක් දිනනවා. දැන් මේ පින්වතුන් අද දවසේ මේ ජීවිතයේ මේ විදිහට මේ ගෞතම බුද්ධ ශාසනයේ සතිපට්ඨාන කමඨහනක් වඩලා ඒක ඉස්සරහට දියුණු කරගන්න බැරි වුණා කියලා. දියුණු කරලා දැන් සම්මා දිට්ඨියක් ලබන්න බැරි වුණා. සෝවාන් වෙන්න බැරි වුණා. මේ පින්වතුන්ට සෝපාක වගේ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ওই දේ වඩලා ටිකක් අසාර්ථක වෙන්න ඕනේ. සාර්ථක වුණොත් සෝපාක වෙන්න ඕනේ නැහැ. සෝපාක වගේ පටාචාරා වගේ කෙනෙක් වෙන්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනය. එදාට මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ටත් ওই දේ මේ කරපු වරුද්ද එතෙන්දී එළියට ගනි. තමන් හිර වෙච්ච තැන ලිහිල් කරලා දෙයි. කවුද වෙයි කරලා දෙන්නේ? මෛත්‍රී බුදුහාමුදුරුවෝ. හැබැයි මේ අපි උපදෙස් දෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න විසඳ ගන්න නෙවෙයි. ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැකිතාක් දුරට විශ්වාසී ගෞරවයෙන් ගමන් කරන්න කියන එක. එතකොට දැන් ප්‍රශ්නයට ඍජු පිළිතුර සෝවාන් වෙන්න බෑ බණ අහලා විතරක්. සීල සමාධි ප්‍රඥා වැඩි යුතුයි. හැබැයි බණ අහන කාලේ තුල මේ තුනම වැඩෙන විශේෂ පුජ්‍යලයෝ එදා ඉඳලා තියෙනවා. අද ඉන්නවා මම එහෙම කෙනෙක් කියලා, තමන් එහෙම කෙනෙක් කියලා විශ්වාස කරන කෙනා සදා අනාථෙක් වෙනවා. මේක තමයි පිළිතුර. ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, සංවර සීලය ධර්මාබෝධයෙන් ලබන ඵලයක්ද නොයසේ නම් සිල් සමාදානෙන් ලැබිය හැක්කක්ද? සංවර කාය සංවරයේ වචී සංවරයේ කියන එක තමයි සීලේ දින ගුණ ටික. ඒ කියන්නේ සීලේ කෘත්‍යය මොකද්ද? ඕනෑම් දැන් පන්සිල් රකින්නකොට Tamanට වෙන්නේ මොකද්ද කියලා බලන්න. පන්සිල් කඩන මිනිස්යාගේ කායික සංවරය අඩුයි. පන්සිල් රකින්න මිනිස්යාගේ ඊට වැඩිය කාය සංවරයක් තියෙනවා. කායික වාචික සංවරයක් තියෙනවා. දැන් පන්සිල් වලට වැඩිය උසස් සීලයක් අෂ්ටාංග සීලයේ රකින්නකොට අර පන්සිල් රකින්නවා කෙනාට වැඩිය කායික සංවරයක් තියෙනවා, වාචික සංවරයක් තියෙනවා. මේ සංවරය කියන වචනේ ගන්නෙ මෝස්තරේ වගේ විලාසිතාව වගේ එකක් නෙමෙයි. සංවරය කියන්නේ අර ඒ කායික ක්‍රියාව හෝ වාචික ක්‍රියාවේ අන්තර්ගත අකුසලිය අඩු වීමයි. අකුසල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට තව තව අදිශීල් සමාදන් වෙන්න දැන් කායික සංවරය හා වාචික සංවරයේ උපරිම සීමාව මම කියුවා. සියලු පව් දුරු වෙච්ච තැන ඒ සීමාව තියෙනවා. දැනුත් මේ වෙලාවේ ගොල්ලන්ට තියෙනවා. නමුත් දැන් මේ වෙලාව ගත්තොත් කායික සංවරයේ උපරිමයක් තිබුණාට වාචික සංවරයේ උපරිමයක් තිබුණාට සංකල්පීය වශයෙන් මානසික සංවරයේ උපරිමයක් නැහැ. ඒක ඒ සංවරකමක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ මොකද්ද? මානසික සංවරකමක් නැහැ කියන්නේ අපි අපේ මේ බණ අහන කොටත් මේ කටයුතු කරන කොටත් මේ සීල් සමාදන් වෙලා ඉන්න කොටත් සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද සිතු පරිදි ඒ විදිහට වැඩ කරනවා. දැන් මානසික සංවරයක් නැහැ. හැබැයි දැන් පන්සිල් රකින්න කෙනාට වැඩිය ඒ අටසිල් රකින්න කෙනාගේ ඒ රකින් අටසිල් රකින්න දවස තුල දැන් මේ පින්වතුන් අටසිල් රකින්නවා ආසංග සීලේ සමාදන්. එතකොට පන්සිල් රකින්න කොටත් පන්සිල් රකින්න කොට නෙවෙයි ආජීවස්තුක සීලේදී තමයි ඇත්තටම අර සියලු පව් දුරු වීම කියන එක අන්තර්ගත වෙන්නේ. අටසිල් රකින්න කොටත් සියලු පව් දුරු වෙනවා.
ඊට අමතරව හැබැයි අර ආජීව අෂ්ටමක සීලය රකින්නටත් වැඩිය අෂ්ටාංග සීලය රකින්නකොට ඒකේ ශික්ෂාපද රැකෙනකොට අර සංකල්පනාවල එන අවිජ්ජා දෝමනස්ස හටගන්නේ ප්‍රමාණී අඩුවක් තියෙනවා. ඒ අඩුවෙන්නේ කොහොමද? ඒ අඩුවෙන්නේ ශික්ෂාපදවල අන්තර්ගතයෙන් ද. ඒක මට පැහැදිලි කරලා දෙන්න පුළුවා. දැන් බලන්න පන්සිල් රැකලා අපිට පස්පව් දුරු කරගෙන ඉන්නත් පුළුවා. සියලු පව් දුරු කරගෙන ඉන්නත් පුළුවන් ආජීව අෂ්ටාංග සීලය තමයි දෙන්නේ රැකෙන්න ඕනේ සීලය. අර පස්පව් වලට අමතරව දාගන්න වෙනවා මුසා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා මිච්ඡා ආජීව කියන එක. මිච්ඡා ආජීව කියන එක ගැලපෙනවා සුරා පානයටත්. ඒකිනුත් වළකින්න ඕනේ මිච්ඡා ආජීවය කියන්නේ ජීවත් වෙන එක. දිවි පැවැත්ම සුරා පානේ මත් වෙලා ජීවත් වෙන එක මිච්ඡා ආජීවයට වැටෙනවා සම්මා ආජීවයක් නෙමෙයි. ඒකින්ද සුරාපාන පන්තිල් වල තියෙන සුරාපානීය කියන එක මත්වීම කියන එක ආජීවත්වම සීලේදී වැටෙනවා එකක්. දැන් මේ විදිහට ඒක තේරුම් ගන්න ඕනේ නැත්නම් ඔය අට අධිල් වලදී ඒ ශික්ෂාපදයේ ඉලිහිනා වගේ එකක් කියලා කට්ටියට හිතෙන්නත් පුළුවන්. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. ඉතින් කොහොම හරි වේවා අටසිල් සමාදන් වෙනකොට මෙන්න මේ හත්වෙනි ශික්ෂාපදයේ බලන්න. නාට්‍ය ගීත වාදික විසුක දර්ශන. ඒ කියන්නේ නැටුම් ගැයුම් ඇවුම් විසුක දර්ශන බලන්නේ. අනුන්ගේ ඒවා බලන්න යන්නේ. ඒ බැලුවම මොකද්ද වෙන්නේ අපිට? පන්දිල් ගන්නවද බැලුවොත්? නෑ. නැටුම් ගැයුම් ඇවුම් බැලුවා කියලා පන්දිල් කැඩෙන්නේ නෑ. ආජීව අෂ්ටාංග සීලය කැඩෙන්නේ නෑ. නමුත් නැටුම් වැයුම් ගැවුම් බැලුවොත් අපිට වෙන එක දෙයක් තියෙනවා. සංකල්පනාවල අවිජ්ජා ව්‍යාපාද හට ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. අර සංකල්පීය අකුසල් දෙක යෙදෙන වතාවල් වැඩි වෙනවා. ඒකෙන් වැළකුණොත් ඒ දවසක්. එතකොට අවිජ්ජා දෝමන ව්‍යාපාද දෙක සංකල්පනාවල හට ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ආන්න ඒ වට තමයි ඔය අදිසිල් දීලා තියෙන්නේ. දැන් ඒක ඊට වැඩිය අෂ්ටාංග සීලයට වැඩිය වැඩි වෙනවා නවාංග සීලයේදී ඔය දුකි. අවිජ්ජා දෝමනසයේ දෙන වතාවල් ගන්න. දස සීලයේදී ඊටත් වැඩි වෙනවා. ඒ වගේම උපසම්පද සාමණේර දස සීල් වල සාමණේර සීලයේදී ඊටත් වැඩි වෙනවා. මේ ජීවි පැවැත්මේ ස්වභාවයයි. මෙහෙම උපරිම සංවර භාවයක් එන්න සීලය තමයි උපසම්පදා සීලය. හැබැයි උපසම්පදා සීලය රැකෙන හාමුදුරු කෙනෙක්නේ උපසම්පදා සීලය රකින්නේ. පැවිද්දෙක්නේ. ඕනතරම් පැවිද්දොත් ඉන්න පුළුවන් උපසම්පදා සීලය රැකිලා. එතකොට සංවර සීලය ඉහළටම තියෙනවා. ඒ කියන්නේ අවිජ්ජා දෝමනස්ස වේදන වතාවල් අඩුයි කියන එකයි. ඒකට අවස්ථා අඩුයි කියන එකයි. ඒ වුණාට ඕනතරම් ඒගොල්ලෝ පෘථග්ජනිය වෙලා ඉන්නේ. ඒ කියන්නේ සීක නැත්නම් සෝවාමච්චි නැති අය ඉන්නවා. එතකොට සීලය කියන එක නිවන් දකින්න අත්‍යවශ්‍යයි. නමුත් සීලේදී සීලෙන් විතරක් නිවන් දකින්න බෑ. සීලේ නැතුව නිවන් දකින්නත් බෑ. මේ විදිහට තේරුම් ගන්න. සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුන එකතු වීමෙන් තමයි නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ඒක එක කොටසක් විතරයි සීලේ. මෙහෙම දෙයක් තියෙනවා ධර්මයේ. දැන් උපසම්පදා සීලේ රැක්කත් ඒක රැකිලා තියෙන එක කෙනාට වුණත් අර සෝවන් නොවි ඉන්න පුළුවන්. ඒක එහෙම තමයි. නමුත් පන්සිල් රැකගෙන ඉන්න ගිහියා වුණත් සෝවන් වෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනයේ හැටි එහෙමයි. අනිත් ශාසන වගේ නෙවෙයි මේක. ගිහියත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ පැවිද්ද ශ්‍රාවකයෝ දෙගොල්ලොම ඉන්නවා. දැන් උද්දකාරාම පුත්‍ර ආලාරකාලාම ගිහිම ගෝලියෝ හැම වෙලේම පැවිද්ද විතරයි. ගිහියන්ට බෑ ඒවා. මොකද ඒ කියන විදිහට හැසිරෙන්නත් බෑ ගිහියන්ට. ඒ පිළිවෙත් පිළිපදින්නත් බෑ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ එහෙම නෑ. ගිහියොත් ඉන්නවා පැවිද්දොත් ඉන්නවා. දැන් මං පැහැදිලි කරගෙන ආවේ
දැන් සෝවාන් වෙච්චි කෙනාට ආර්යකාන්ත සීලයක් තියෙනවා කියනවා. ඒකෙත් හැබැයි ඒ ආර්යකාන්ත සීලයේදී බුදුහාමුදුරුව පෙන්නන්නේ පන්සිල්මයි. නිශ්චිත පන්සිල්. කැඩෙන පන්සිලයක් නෙමෙයි. කවදාවත් කැඩෙන්නේ නැති එක. ඒක එතකොට සෝවාන් වෙච්චි හාමුදුරුවන්ටත් ඇයිති ගිය පැවිද්දන්ටත් ඇයිති ඒක ගියටත් ඇයිති. අන්න ඒ වගේ තැනක තියෙනවා විශේෂ සීලයක් ගැන පෙන්නලා. අනිත්යෙන් වල සීලේ ගුණ ටික තමයි තියෙන්නේ. නමුත් වැඩියෙන් වැඩියෙන් සීල ආරක්ෂා කරන තරමට ප්‍රඥා ශික්ෂාව පහසු වෙනවා, සමාධි ශික්ෂාව පහසු වෙනවා. සීලය දුර්වල වෙන්න දුර්වල වෙන්න සමාධි ශික්ෂාව පහසු වෙනවා, වැඩෙන්නේ නැතු යනවා, බාධක එනවා, ප්‍රඥා ශික්ෂාව වැඩෙන්නේ නැතු යනවා. ඔන්නෝම සීලය ගැන ඉගෙන ගත්තොත් වඩාත් ලේසි වෙයි. අපි ඊගා ප්‍රශ්නෙට යමු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාවේදී යටිපතුලේ පර්ශය පමණක් මෙනෙහි කළ යුත්තේද? නෑ, ඒක විතරයි කමටහනට යුත්තේද කියලා අහන්න එපා රහන්නේ. එහෙම ඒක විතරක් කරලා පුරුදු වෙන්න වෙන දේවල් කරොත් උතන සාර්ථක වෙන්නේ නෑ. උගක්කල් භාවනා ඔය සාර්ථක කරගන්න සමහර මරණගාම භාවනා කරත් බැරි වෙන්න පුළුවන්. ඒකින්ද දැන් ඔය 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 කියා දෙන කමටහන යනවා නම් ඔය විදියටම පුරුදු වෙන්න, පුරුදු වෙලා ඒ පුරුද්ද තුල ඇති වෙන ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. ඒ ඔයකට වෙනස් කරලා දෙයක් තමන් හදාගත්ත අලුත් ආකෘතියක් පුරුදු වෙන්න යන්න එපා. තමන් අසාර්ථක වෙවි. ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස, පතුලේ දැනෙන දැනීම් මෙනෙහි කළ යුතුයද? උදාහරණයක් ලෙස හිරිගතිය දැනෙන විට හිරිගතියක් කියා මෙනෙහි කළ යුතුයද? අන්න දැන් බලන්න කමටහනේ අපි අපේ කමටහනට ගන්න කොහෙන් එන අරමුණු කියලාද මම දවල් උදේ පැහැදිලි කරේ. කායික අරමුණ. දැන් කායික අරමුණේ කමටහනේ සතිය පවත්තලා ඔහොම ඇවිදිනකොට ඒ භාවනාව සාර්ථක වීමෙන් ලැබෙන කන්නේ හිරිගතිය කියන එක එහෙමනම්. දැන් හිරිගතිය කියලා යටිපතුලට තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් ලෝකේ ඉන්නවද? ඉන්න බෑ. හිටියොත් ඒක මිනිස්සෙක් නෙමෙයි. අමනුෂ්‍යයෙක්. හිරිගතිය කියලා කාය විඥාණයට තේරුම් ගන්න බෑ කවදාවත්. හිරිගතිය කියලා තේරුම් ගැනීම ගන්නේ විඥානේ මනෝ විඥාන. දැන් මනෝ විඥානේ මේකට හවුල් කරගන්න එපා දැන්. ඒ කියන්නේ හිරිගතිය කියලා මෙනෙහි කරන්න එපා. ඒක මනෝ ක්‍රියාවලියක් ඒක. කමඨානට පරස්පරයි දැන්. හිරිගතිය සතියට අහු වෙයි. එතකොට හිරිගතිය කියන එක මනසෙන් හදපු නිමිත්තක්. සත්‍ය දේ හිරිගතිය නෙමෙයි. සත්‍ය දේ ඉදිරියේදී හම්බ වෙයි. ඒක ධාතු ගුණ. ඒක ධාතු වල ස්වરૂපයක්. ඉතින් ඒකට යන්න නම් ඔය කයෙන් දැනෙන ඒවා මෙනෙහි කරන්න එපා. ඒ කියන්නේ මෙනෙහි කරන්න එපා හිරිගතිය, ආරක්ණ්‍ය, සීතල, කුණු, තද ගතියක් ඔහොමම කරන්න යන්න එපා. කමඨානේ සතිය පවත්වන්න අර වගේ ಗುಣ ලැබේ. ඒ ಗುಣ දැනගෙන සද්ද නැතුව භාවනාව ඉදිරියට ගෙනියන්න. මෙනෙහි කරන්න යන්න එපා. එහෙම උපදෙසක් කොහෙදිවත් දීලා නැහැ. ඔය දැන් පත්‍රිකාවල තියෙති කියලා බලන්න. ඒව භාවිතා කරන්න යන්න එපා. එහෙම භාවිතා කරන්න උපදෙස් දෙන ගුරුවරු ඉන්නවා. ඒ කරන්න දෙන අවස්ථා තියෙනවා. ඔයගොල්ලෝ ඔය කියන සක්මන් භාවනාවේදී එහෙම වොන්නේ නැහැ. ඒක හිඳයි කරන්න එපා කියන්නේ. එතකොට පරණ විදිහට තමයි භාවනා ඉගෙන ගත්තේ ගුරුකුලයක. හෝ ගුරුවරයා එහෙම උපදෙස් දුන්නට දැන් අපි දීලා නැති නිසාවෙන් අපි ආදින භාවනායේදී එහෙම කරන්න එපා. ඒක තමයි එහෙම අනිකයත් එතකොට පිළිපදින්න වෙනවා. අපි ගමු ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කායානුපස්සනාව යනු කය අනුව
වරහන් ඇතුළ ශරීරය බැලීම නොවේද? ඒ චිත්ත වේග 36ක් නොවේද? ඇස එනම් චක්කු පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංසති පස්සෝ වේදනා තණ්හා උපාදාන මෙම 6 සලායතන 6න් වැඩි කිරීමෙන් 36 සැදෙන්නේද? නෑ ඉතින් වැඩි කිරීමෙන් නම් හය වරක් හය 36 කියන එක නම් හරි. දැන් රහණ තියෙන්නේ හය වරක් හය 36 කියන චක්‍රය දන්නේ මිනිහෙකුට නෙවෙයිනේ මේ භාවනා කරන්න ඕන. දැන් භාවනා කරන්න ඕනේ හය මාර්ගන නෙවෙයි කියලා මං කිව්වනේ. මේ කමඨහන හදාගන්නේ කමඨහනේ පුහුණුව තියෙන්නේ කායික අරමුණක් තෝරගෙන අරමුණ හරහා ගන්න දෙයක්. ඒ අර කායික අරමුණේ තියෙන වේදනා චිත්ත ධම්ම වැඩිම තමයි ඔය ගිහිලා තියෙන උපදේශ ටික පිළිපැද්දොත් සිදුවෙන්න ඕනේ. එහෙම නැතුව තමන් ඉගෙන ගත්තේ ගියා අවිධර්ම ටියුෂන් එකට ගිහිල්ලා ඉගෙන ගත්තේ මේකට සම්බන්ධ කරගත්තම ඔයගොල්ලන්ට ඇවිදින්න ඕනේ වෙනද ඇවිද්දා වගේමයි මොනවා හරි විභාගයට පාඩම් කරා වගේ උසස් වීන් ගන්න ඔය බස් එකේ හරි වාහනේ යනකොට මොනවා හරි මතක් කර කර යනවා වගේ අර ටියුෂන් එක තමයි ඔය මතක් කරන්නේ. එහෙම ඒවා මෙතන ඕනේ නැහැ. මෙතන තියලා බලන්න ඔය පත්‍රිකාවේ ඇති මෙන්න මෙහෙම වචනයක් දීලා අර කකුල බිම වදිනකොට අවධානය කරන්ඩ තියන්ඩ මෝඩියෙක් වගේ. එතකොට පරණ දේවල් අතාරින්න කියන කන්නේ කියන්නේ. වෙන්නේ ඔය කතාවක් වෙන්න පුළුවන්. ඔය කතාව සම්බන්ධ වෙන්නේ ওই භාවනාවේ හුඟක් ඉහට ගියා. ඒකින්ද වෙන දේ ඉගෙනගෙන මේක හරියන්නේ නැහැ. කියන දේ පුහුණු වීමෙන් ලැබෙන ඵලය. ඒ එන්නේ දේ දැනගත යුතුමයි. පුහුණුවකදී කියන දේ ඉගෙනගත්ත දේ දැන් කමඨහණෙන් ඉගෙනගත්ත දේ පොතෙන් පතෙන් ඉගෙනගත්ත දේ නෙවෙයි මේ භාවනාවට දීව උපදෙසින් ඉගෙනගත්ත දේ පුහුණු විය යුතුයි. නැත්නම් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වෙනවා. සරල උදාහරණයක් කියන්න. කවුරු හරි කියනවා කෙනෙකුට ඔයගොල්ලෝ දන්නවා මේක විශ්වාසත් කරනවා. දැන් භාවිතා කරන්නේ නැහැ. ලී දෙකක් ඇතිල්ලුවාම ගිනි ගන්නවා. ඒ කියන්නේ ගින්දර උපදව ගන්න අතීතයේ ඉඳලා මිනිස්සු භාවිතා කරපු ක්‍රමයක් කියලා දන්නවා. ඒක විශ්වාසෙකුත් තියෙනවා, පත්‍යක්ෂෙකුත් තියෙන අයති. මොකද ලී දෙක අතුල්ලා ගිනි ගන්නවා. නැන් ඔය ඔය ප්‍රශ්නේ මේ ඒ වගේ එකක්. දැන් කාට හරි ගින්දර ඕන නම් කරලා තියෙන්නේ මොකද්ද? වී දෙක අතිල්ල. එතකොට වැද්දත් මේක ගින්දර ගත්තා. මලපොතේ අකුරක් දන්නේ නැති මිනිහා ගින්දර නිපදවගෙන තියෙනවා මේකේ. නෑ අපි එහෙම නෑ. අපි ලී වර්ග දන්නවා. මේ ලී හය අරටුවක් තියෙන ලී. තවත් ඉගෙන ගත්තම මේ ලීයේ අරටුව අනුව මේකේ ඔන්න දන්නවා අලුත් පද ටිකක් වැඩ දන්නේ මේක. මේ ලී වර්ගයේ ජවලන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක මෙච්චරයි. දැන් ඔන්න ඔය වගේ දැන් ලී වර්ග දෙකේ ජවලන උෂ්ණත්වය දන්නව කවුරු හරි. එතකොට එයා දන්නවා මේ ලී දෙක ඇවිලෙන්නේ මෙන්න මෙච්චර රත් වුණාම. දැන් ටිකක් අතුල්ලනවා ලී දෙක. අතුල්ලලා බලනවා දැන් රස්නේ කොච්චරද ලීයේ. ඒකටත් මේ උපකරණ තියෙනවනේ ඕන තරම්ද වැද්දන්ට තිබුණේ නැහැ නේ. දැන් උෂ්ණත්වයේ මනින උපකරණ තිබුණේ නැහැ නේ. දැන් අර ලීයේ පොඩ්ඩක් අතුල්ලලා තත්පර දෙක තුනක් ආ ජවලන උෂ්ණත්වයට ඇවිදින්න කියලා බලාගන්න උෂ්ණත්වයේ මානෙන් බලනවා. බලනකොට මොකද වෙන්නේ? ලීයේ උෂ්ණත්වය අඩු වෙනවා. දැන් එහෙම කර කවුරු හරි අර ලී දෙක අතුල්ලලා ගිනි ගන්න පුළුවන් කියන පත්‍යක්ෂය එයාට ඔප්පු වෙයිද? ඔප්පු වෙන්නේ නැහැ. මොකද එයා කරන පඬිතුකම. නමුත් එයා ඒ පඬිතුකන් ටික ඔක්කොම අත්හැරලා ලී දෙක අතුල අතුල හිටියොත් මහන්සි නොබලා අවදාහරි ගිනි ගන්න.
බුදුහාමුදුරන්ගේ කමටහනුත් ඔය වගේම තමන්ගේ දේ එකතු කරන්නේ නැතුව දීප උපදේශයේ වැඩුවොත් ප්‍රශ්න විසඳේ නැත්නම් විසඳෙන්නේ නැත්නම් වෙන්නේ තමන්ගේ ප්‍රශ්නය මේකට දාලා ඒ කෘත්‍යය දැන් පුහුණු අසාර්ථක කර ගැනීම පමණයි පුහුණු සමාධි ශික්ෂාව නම් සමාධිය වැඩින්නේ පුහුණු ප්‍රඥා ශික්ෂාවට අදාළ නම් ඒක වැඩින්නේ ඔන්නේ භයානක ප්‍රතිඵල දෙක අපිට හැමදාම උරුම වෙනවා අපේ දේ එකතු කරොත් ඒක නිසාවෙන් හැම වෙලේම දීප උපදේශම පිළිපදින්ද ඒ උපදේශ පිළිපදිනකොට ප්‍රායෝගික ගැටලු ටිකක් එයි ඒක මතයක් නෙමෙයි ප්‍රායෝගිකයි ඒවට හුරු වෙන්න අපි උත්සාහ ගමු ඉදිරියේදී ඉතින් ඉදිරියට යන්නත් අපි මේ විදිහට උපදෙස් දෙදී යන්න ඕනේ හැමෝටම නැතුව කරන්න බෑ එදා ඉඳලා පුරුද්දක් තියෙන රටාවක් තියෙනවා තමන්ගේ ආවේනික ලක්ෂණ තියෙනවා ඒවා වෙනස් කරගෙන තමයි මේ පුහුණුව ඉදිරියට යන්නේ මම හිතන්නේ එතකොට හිතා ගන්න පුළුවන් වෙයි නේද මේ ප්‍රශ්නේ නැවත කියන්න ප්‍රශ්නේ ඒ කියපු ප්‍රශ්නේ ස්වාමිනාසේ ප්‍රශ්න අපෝ කියවන්න ඕ කියවන්නකෝ එතකොට උත්තර ලැබුණාද කියලා බලන්න බුදුන් වහන්සේ දේශනා කළ පරිදි කායානුපස්සනාව යනු කය අනුව ශාරීරියේ බැලීම නොවේද ඊට පස්සේ තමයි එය චිත්ත වේග 36ක් නොවේද ආ ඒකට හරිය උත්තරේ තමයි මම කිව්වේ වැඩක් නෑ ඒ ඔබල්ලා දීපු කමටහන වඩන්න ඔය ඉගෙන ගත්ත එක වැඩක් නෑ ඔය ප්‍රශ්න ඉච්චකයි ස්වාමීන් වහන්සේ දෙවසල්ලා ආ එහෙමනම් තව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙලාව තියෙනවා අපිට. දැනට එච්චරයි ස්වාමීන් වහන්සේ. නෑ නෑ මං කිව්වේ තව මේ අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ බාහිරව සම්බන්ධ වෙච්චි ආධුනික මට්ටමේ නැතුව දැන් ටිකක් භාවනා කරලා එන ගැටලු ඉදිරිපත් කරන්න එපා දැම්ම. මොකද හේතුව අනික් අයට එතකොට ඒක වැඩක් ඇති සාකච්ඡාවක් වෙන්නේ අපි අන්තිම දවස් කීපය දෙකක් විතර යනකොට ඒ ඉදිරිපත් කරාට කමක් නැහැ එහෙම නැත්නම් මේ අලුත් කෙනෙක් ඉන්නවා නම් මොනවා හරි තව ඊට ආසන්න වහන්න දෙයක් අපි මයික් එක ඔන් කරලා තම තමන් ඉදිරිපත් කරන්න කියලා කියනවා ස්වාමීන් වහන්සේ අවසරයිද මට ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ අද මේ විදිහට ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවෙන් ගැපැන නැගුණු ගැටලුව ස්වාමීන් වහන්සේ අපි දැන් කය වචනය සංවර කරගෙන සීලය රැකගත්තොත් රැකගත්තට පස්සේ ඔබ වහන්සේ අර දේශනා කළ පරිදි සිත අපේ අර මන්දිරෙක් වගේ හැම තැනම දුවන සිතින් අපිට යම් කෙනෙක් ගැන යම් කෙනෙක් කරපු දෙයකට අධික තරහක් කෝපයක් ඇවිල්ලා මෙයාට මෙහෙම වුණොත් හොඳයි වගේ අන්නේ වගේ සිතින් යම් සිතිවිල්ලක් දැනුණොත් ඒ කොපමණ දුරට යන අකුසලයක්ද ස්වාමීන් වහන්සේ එයින් අපිට නෑ නෑ ඒක එහෙම දේවල් හිතට එනකොට මම කිව්වනේ දැන් මානසික සංකල්පනාවල තියෙන අකුසල් දෙකක් තියෙනවා කියලා අවිජ්ජා ව්‍යාපාද දැන් ඕක වැටෙනවා නම් අනු තව කෙනෙක් කෙරෙහි ගැටුමක් එන තරහවක් එන එක ව්‍යාපාදයක් ඒක ව්‍යාපාදයේ කියන අකුසලයයි. හැබැයි ඒ ව්‍යාපාදය කායික අකුසලයක් දක්වා සංවර්ධනේ වුණෙත් නැත්නම්. ඒ කියන්නේ මට සීයට කල්පනාවට විතරක් ආවා නම්. ඒක මතක් වෙවි ගියාට කමක් නැහැ. ඒක කායික අකුසලයක් බවට හෝ වාචික අකුසලයක් බවට හැරුන් නැත්නම් ඒක දියුණු. මොකද ඒක ඒ අකුසලය අපිට කර්මපත කියන මට්ටමට ඇවිදින්නේ. කර්මපත වෙන්න නම් කායික අකුසලයක් බවට ඒ ව්‍යාපාදය හැරෙන්න ඕන. සංකල්පනාවල තියෙන ව්‍යාපාදය. එතකොට කායික අකුසලයක් බවට හැරෙන්න නම් ඒ කියන පුද්ගලයාට මොකක් හරි හානියක් තමන්ගේ ශාරීරියෙන් කරන්න ඕන. අඩු ගන්න ශාරීරියෙන් කරන්න පුළුවන් මෙහෙම ඒවා. දැන් හොර අස්සන් ගෙහිල්ලත් කරන්න පුළුවන්. දත්ත වෙනස් කරන්න පුළුවන්. ශාරීරියේ කායික ක්‍රියා විදිහට භාවිතා ආන්නේ එහෙම මොනවහරි එයාගෙන් පලිගන්න හෝ එයාට මොනවහරි හා අගතියක් කරන්න කායික ක්‍රියාවකට ගියේ නැහැ. එතකොට සංකල්පීය අකුසලයේ විතරයි. එහෙම නැතුව එයාට අපහාස කරන්න බොරු කන් වෙන කාටවත් බොරු කිව්වේ නැහැ. හේලම් කිව්වේ නැහැ. පරුෂ වචනින් බැන්නේ නැහැ. ඒ වගේ තැනක වාචික අකුසලයක් නැහැ.
නමුත් තමන්ගේ දෝරි ගලන සංකල්පීය අකුසලයේ තියෙනවා. ඒක අච්චර කර්මපත වෙච්ච එකක් නෙමෙයි. අරිට වැඩි දුර්වල වෙච්ච අකුසලයක්. නමුත් අකුසලිය තමයි. ඒක අහක් කරන ව්‍යාපාදේ අහක් කරන කරන්න පුළුවන් වෙන්නේ සිල් රැකලා නෙමෙයි. ඒක අහක් කරන්න වෙන්නේ භාවනා කරලා. භාවනා පුරුදු කරලා. ඉතින් එතන වැරද්දක් නැහැ. ඒ වැරද්ද නැහැ කියන්නේ අකුසලයේ අකුසලෙමයි. නමුත් අකුසලයේ බලය අඩුයි. කායිකෝ හෝ වාචිකෝව විතික්‍රමණ කියනවා අපි මේ වචනේ. එළියට පයින්නවා කියන එක. ඒක නොවුනොත් නොවිති එක ගැන සතුටු වෙන. වෙන එක ඊට වැඩිය නරකයි. තේරුණාද දැන් කියපු එක? එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම කියන්නේ. ස්වාමීන් වහන්සේ තව පොඩි ගැටලුවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ආ කියන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි මේ පාදේ ස්පර්ශේ වේදනා චිත්ත ධම්ම අර කාය වේදනා චිත්ත ධම්ම මනෝ වේදනා චිත්ත ධම්ම කියන දේ ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ඔබ වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන්? නෑ දැන් මෙහෙමයි මං කිව්වේ. දැන් අපිට උප්පත්තියෙන් ඉන්ද්‍රියන් තියෙනවා. උප්පත්ති ඉන්ද්‍රිය හයක්. ඇහැ කන නාසය දිව කය මනස. මේ ඉන්ද්‍රියන් කියන්නේ මේ 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 හය පොළට පුළුවන් සිත් ඇති කරවන්න. සිත පහළ වෙන්න ක්‍රම හයක් තියෙනවා අපිට. නමුත් දැන් නවීන විද්‍යාවෙන් හරි කොහොම හරි වෙන ශාස්ත්‍රවල මේක එක සිත එකක් විදිහට භාවිත කරනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම නෙමෙයි. සිත කොටස් හයකින් භාවිත කරනවා. ඒකින් දැන් විඥානය කියනවා සිතට. ඒකට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, කාය විඥාන, ජීවහා විඥාන, මන විඥාන කියලා මේ විඥාන හයක් ගැන තියෙනවා. ඇයි එහෙම කඩලා තියෙන්නේ? තනි හිතක් විදිහට නෙමෙයි දේශනා කරන්නේ. හැබැයි මේ විඤ්ඤාය ඕනම තැනකින් පහළ වෙන්නේ හිත. හිත පහළ වෙන්න අරමුණු එන්න ඕනේ. ඒ කියන්නේ ඇහැට නිකන් හිතක් පහළ කරන්න බෑ. ඇහැට පේන දෙයක් තියෙනවා. ඒකට රෙගුලාසි තියෙනවා. ඒකට සුදුසුකම් තියෙනවා. මේ සුදුසුකම් අඩුම භාවිතා වෙන අරමුණු ගන්න පුළුවන් සිත සිත් හට ගන්න පුළුවන් ක්‍රමයේ තියෙන්නේ බලගතුම ඉන්ද්‍රිය වන මනෝ ඉන්ද්‍රියට. පංච ඉන්ද්‍රියට එච්චර බලයක් නැහැ. එහි කියන්නේ උප්පත්තියෙන් අපිට මනෝ ඉන්ද්‍රිය ප්‍රබලයි. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මනෝ ඉන්ද්‍රියේ තුලත් හටගන්නේ සිතක තියෙනවා වේදනා චිත්ත ධම්ම කියන ඒවා. ධම්ම කියන්නේ සිත තුල හටගන්නේ මේ චෛතසික ස්වરૂපයන්. ඇහෙන් හටගන්න සිතෙත් තියෙනවා වේදනා චිත්ත ධම්ම. කණින් ඇති වෙන සිතෙත් තියෙනවා වේදනා චිත්ත ධම්ම. ඒ කියන්නේ ඕනම ඉන්ද්‍රියකින් ඇති වෙන සිතක අන්තර්ගතය මොකද්ද? වේදනා චිත්ත ධම්ම. එතකොට මෙච්චර කල් ලෝකයේ බුදුහමතුරු පහළ වෙනකම්ම බොහෝ පිරි වෙන ආගමික අධ්‍යාත්මික දියුණුව ලබපු ඔක්කොම තමන්ගේ අධ්‍යාත්මික දියුණුව ලබා ගන්න භාවිතා කරේ මනසෙන් ඇති කර ගන්නා වූ අරමුණක වේදනා චිත්ත ධම්ම. දැන් තමත නිමිති කියන්නේ එහෙම ඒවා. දැන් බුදුහාමුදුරුව පෙන්වන දේ ඊට වැඩි වෙනස් වෙනවා අවසාන ප්‍රඥා ශික්ෂාදී. බුදුහාමුදුරුව පෙන්වන සමාධි ශික්ෂාවේදීත් ඔය කියන පරණ දේ හරි. මනසෙන් එන අරමුණක වේදනා චිත්ත ධම්ම තමයි වැඩෙන්නේ. නමුත් ප්‍රඥා ශික්ෂාවේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න නම් කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන්න ඕනේ. මොකද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුල්ම හතර කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒ කියන්නේ කායික අරමුණකින් හටගන්න වේදනා චිත්ත ධම්ම. ඉතින් ওই දේ තමයි ඒ පැහැදිලි කරේ. ඉතින් එතකොට මතක තියාගන්නවා අපි ওই පුහුණු වෙන්න යන්නේ එතකොට කයෙන් එන අරමුණක් තනි කරගෙන ඒකයි. දැන් ආනාපාන සති භාවනාවත් මේ ස්වરૂපයක් තියෙනවා. ඊට වෙනස් ස්වરૂපයක්ත් තියෙනවා. දැන් ආනාපාන සති භාවනාවේදී ආස්වාස පස්වාසයේ භාවිත කරන්නේ ආස්වාස පස්වාසයේ කයි තමන්ගේ ශරීරයේ ස්පර්ශ වෙන ස්ථානයක් අල්ලගෙන දැන් අපි සක්මන් භාවනාවේදී ඇවිදිනකොට පොළොවේ යටිපතුල ස්පර්ශන අවධානය තියන්නේ. ඒ වගේ කාට හරි පුළුවන් නම් ඊට වැඩි හුඟක් හියුම් ඕලා මේ හියුම් තත්ත්වයට තියෙන්නේ සක්මන් භාවනාවේ කමටහන ඕලාරිකයි. ඒකින්ද කරන්න පහසු වෙනව රද්ද ගන්න නැතුව.
ආනාපාන සති භාවනායේදී තමන්ගේ ආස්වාදයේ හෝ තමන්ගේ පාස්වාදයේ ස්පර්ශ වෙන ස්ථානයේ තෝරගන්න එක පවා කෙනෙකුට ලේසි වෙන්නේ නැහැ. මොකද ඒක රඳාපවතින්නේ යටිපතුල වගේ නෙමෙයි. මූණේ හැඩයම. ඒ කියන්නේ අපි කියනවා නාසාග්‍රේ කියන්න පුළුවන්, තොල කියන්න පුළුවන්. ඒක තීන්දුව වෙන්නේ ඇත්තටම නාසයේ මැද වෙන්න පුළුවන්. ඒක තීන්දුව වෙන්නේ තමන්ගේ මූණේ හැදී. ඒක ඒ විදිහට තමන් ඉස්සෙල්ලම තේරුම් ගන්න වෙනවා. එතකොට ආනාපාන සති භාවනාවත් සතිපට්ඨාන භාවනාවක් විදිහට සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. ඒක වඩනවා නම් අර විදිහට තමන්ගේ ශාරීරියේ ආස්වාසය හා පාස්වාසයේ ස්පර්ශ වෙන තැන ස්පර්ශ වෙන වෙලාවේ අවධානය තියාගෙන ඉස්සරහට යන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේක සිවුම් හින්දා මං කිව්වා කාය ඉන්ද්‍රිය නෙමෙයි ප්‍රබල අපේ මනෝ ඉන්ද්‍රිය. ආනාපාන සති භාවනාව තමයි ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරන සමත භාවනාව. දැන් හින්දු යෝගින් එහෙම ප්‍රාණයාමය කියලා භාවිතා කරන සමත භාවනා තනි කරම ආනාපාන සති. එතෙන්දි මොකද්ද සමත භාවනාවේ නිමිත්ත? හැබැයි කයෙන් හැදෙන නිමිත්තක්, කයක අරමුණක් නෙමෙයි. හැම වෙලෙම සමත නිමිත්ත මනෙන් මනසෙන් හදන එක. එතකොට යම්කිසි කෙනෙක් ඔය ආනාපාන සතියේ භාවනාවේ ඔය අපි කියන විදිහට දැන් මේ විදිහට පුරුදු වෙලා කරගෙන ගියොත් ටිකක් කල් යනකොට කය අනිත් කය ශරීර කොටස් නොතේරි ගිහිල්ලා ආනාපාන ස්පර්ශ වෙන තැන සිවුම් වෙච්චි, ඉතා සිවුම් වෙච්චි කායික අරමුණක් ඉතිරි වෙනවා. ඒ අරමුණ ඊට පස්සේ මනෝ ඉන්ද්‍රිය, ප්‍රබල මනෝ ඉන්ද්‍රියට පුළුවන් ඒ අරමුණේ ඒ ආස්වාස පාස්වාසයේ රිද්මයට අනුව මනෝ නිමිත්තක් හදලා දෙන්න. එතන ඒ නිමිත්තට, ඒ නිමිත්ත භාවනාවට ලබාගන්නේ ශ්‍රාවකයාට එතනින්දලා වැඩෙන්නේ සතිපට්ඨානය නෙමේ සමත භාවනාව. දැන් ඒකෙන් අපිට ගොඩ ගන්න බෑ ඒගොල්ලෝ. ඒකින්ද මේ අපි ඉස්සර කියා දීලා මේ දේ නැවැත්වියෝ ඔය කාරණා හින්දායි. මොකද එතනින් එහා ඊට කලින් සමාහෙට තීන විද්‍යේ කියන නීවරණේ පහර දීලා පොර නින්දකට වට්ටනවා. ඒකින් ගොඩ ගන්නත් බෑ වෙලක් අය. අනික මෙතන සමත නිමිත්තක් බවට හැරෙනවා. විපස්සනා සමාධිය කියන එක අතුරුදහන් වෙලා ප්‍රඥා ශික්ෂාවට යන්නේ නැතුව එයා යනවා සමාධි ශික්ෂාවෙන් නවතින. දැන් මේක බේරන්න බෑ. බේරන්න අපහසු. නමුත් අවදාවත් ඒ විදිහට එච්චර ඉක්මනින් හානියක් වෙන්නේ නැහැ. ඔය කියා දෙන සක්මන් භාවනාවේ නිමිත්ත. මොකද යටිපතුලේ ස්පර්ශය මනෝ නිමිත්තක් බවට හරවන්න මනෝ ඉන්ද්‍රියට ලීසිනේ. නමුත් සිවුම් වෙච්චිය ආස්වාස පාස්වාස කයේ ස්පර්ශ වෙන නිමිත්ත බොහොම සරලව ටිකක් වෙලා යනකොට මනෝ ඉන්ද්‍රියේ ගොදුරක් බවට හැරෙනවා. දැන් දෙකේ වෙනස දෙනවා. තව මොනව හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න තව කෙටි කාලයක් තියෙනවා අපි යදාගත්ත එකට. පොඩ්ඩක් ඇහෙනවා අඩුයි, හයියෙන් කියන්න. වැඩිපුර සක්මන් කිරීමට මොකද්ද ඇහුන්නේ හරියට? දැන් එතකොට මෙහෙමයි. දැන් ඇවිදින්න බැරි කායික අමාරුවක් හින්දා හෝ කය දුර්වල වෙලා හින්දා වෙන්න ඕනේ තින්නේ. එතකොට ඉතින් සක්මන් කරන්න ගිහින් වැටුනොත් එම භාවනා කරන්න වැඩි කල් ජීවිත කාලයක් ඉතුරු වෙන එකක් නැහැ. ඒකත් දන්නවනේ. ඉතින් ජීවත් වෙන්න බෑ මේ ඕන පුහුණුවක් ලබන්න. ලෙඩ රෝග හදාගෙන ලබන්නත් බෑනේ. නෑ, එවැනි අවස්ථාවක් වුණොත් එවැනි කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම සතිපට්ඨාන භාවනා විදිහට වඩන්න පුළුවන් ආනාපාන සති භාවනා. හැබැයි මං අර කියපු අවධානේ තියෙනවා ඉතින්. ඒ කියන්නේ එතන ගන්න බෑ එකපාර නින්දට යයි එක එක දේවල් වෙයි.
එච්චර ගැන හිතන්නත් එපා. සාමාන්‍යයෙන් අපිට මූලික අවශ්‍යතාවය දැන් සබ්බපාපස්සකරණං ගුණේ තියෙනවා නම් කුසල අසුප සම්පදා ගුණේ ගන්නනේ. ඒකට සමත භාවනා වඩන්න පුළුවන්. එතකොට සමත භාවනා කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඔය දැන් ගහම් පාසල් වල ඉගෙන ගන්නකො විදිහට මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුදු ගුණ භාවනා වෙන්න පුළුවන් ඕනම දෙයක්. එහෙම නැත්නම් අසුභ භාවනාව ඒ මෙනෙහි කිරීම. මම මනසෙන් මෙනෙහි කරනවා. ඒ වගේ භාවනාවක් එක තැන ඉඳලා කරගෙන යන්න. කරගෙන ගිහිල්ලා ටිකක් දියුණු වුණාට පස්සේ සතිපට්ඨාන ගමඨානකට පසුගාලීන වෙන එක වඩා යෝග්‍ය වෙනවා එවැනි කෙනෙකුට. එහෙම යමු කරන්න. අපි එහෙමනම් දැන් මේ ගැටලු ටිකෙන් සීමා කරමු. මේ දැන් අද කතා කරපු ප්‍රශ්න අනික් අයට උත්තර දුන්නා. තමන්ගේ භාවනාව තමනුත් ඒ වෑයෙන් ප්‍රයෝජනයක් අරගෙන අර කියා දීපු පුහුණුවට වැඩි තැනක් දෙන්න හැම වෙලේම. නැත්නම් කාලය අහක යනවා අපි. මේ තමන්ගේ කාලය අහක යන්නේ. ඒ පුහුණුව සාර්ථක වීම අඩු වෙනවා. ඉතින් පුහුණුවට වැඩි කාලයක් දීලා අද දවසේ දැන් මම හිතන්නේ හුස්තන් වල නැවතිලා ඉන්න අයට දැන් මෙතනින් පස්සේ දීර්ඝ කාලයක් තියෙනවා. ඊගාව අපේ ධර්ම දේශනාව තියෙන්නේ ලංකා වේලාවෙන් නම් හෙට උදේ 5ට. මම හිතන්නේ එතකොට ඇමරිකා වේලාවෙන් ඊට හදාව ඒගොල්ලන්ට හවස කියන්නේ රාත්‍රි ප්‍රමාණෙන් වේලාව මට මතක නැහැ දැන්. ඉතින් ඒ වගේ ඒ අවස්ථාව වෙනකන් ওই පුහුණුවට තැන දෙන්න අපහසු නම් පුහුණු වෙන්න. භාවනාව දැන් සක්මන් කරනකොට එපා වෙනවා නම් අර නිදිමත ගතියනවා නම් ආධුනිකයෝ ඒක එපා වීමක් විදිහට සැලකන්න එපා. ඒක භාවනා කරන විදිය හොඳයි කියන ගුණාත්මක භාවයක් විදිහට සැලකන්න. ඒ නිදිමත ඉක්මවන්න ධර්මං කියපු විදිහට ටිකක් වෙලා එක තැන නැවතිලා ඉඳලා නැවත කරන්න. ඊටත් වැඩිය තමන්ගේ කකුල් වල රුදාවල් එතනින් ගියාම අර ශාරීරික අපහසුතා එදා ඉඳලා තිබිලා එවෑන් එන දෙයක් නම් මහන්තියක් නම් තේට්ටුවක් නම් ටිකක් වෙලා නවතින්න නැත්නම් වතාවතක යෙදෙන්න. වතාවත් කියන්නේ කතා කරන්න යන්න එපා එවැනි අවස්ථාවකත්. සායකවක් කතා කරන්න එපා. නිස්සද්දව මේ බුදුන් වඳින එක එතනින් ගියාම මල් ආසන සුද්ධ කරන එක පන්සලේ ඉන්නේ හින්දා බොමලුව අම දිනේක ඒ වගේ වැඩකේ දෙන්න වතාවතකේ දෙන්න යෙදිලා ආය සක්මන් කරන්න. එතකොට වඩා සාර්ථක වේවි. කොහොම හරි අපිට එතකොට ඊගාව හවස් වරුවේදී තව මේ පැහැදිලි කරගෙන ආපු ධර්ම කාරණා ටිකක් තව දැනගත යුතු දේවලුත් තව ටිකක් දුරට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලය වෙනකම් මේ කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න හැම දිනාටම ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න සාකච්ඡාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.